ආයුබෝවන් ටේස්ටි කිචන් YouTube channel එකට ඕගොල්ලෝ හැමදෙනාම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි හදන්න යන්නේ වෙනස් පරසකට පරිප්පු එකක්. අපි බලමු මේක හදාගන්නේ කොහොමද? අපිට ඕනි කරන්නේ මොනවද කියලා. මම මෙතන පරිප්පු ග්‍රෑම් 200ක් වෙන හොඳින් සෝදලා පිරිසිදු කරගෙන අරගෙන තියෙනවා. ඉතින් මම මේ කප් එකමාරක් තමයි පරිප්පු ගත්තේ. මම මෙතන කොච්චි කරල් දෙකක් කපාගෙන තිනවා. ඉතින් ඕගොල්ලන්ට කොච්චි වෙනකොට අම්බිරිස් ගන්නත් පුළුවන්. සුදු ලුණු බිකි 6ක් වෙන්න පොත් ඇරලා තලාගෙන තිනවා. ලුණු ගෙඩි භාගයක් කපාගෙන තිනවා. කරාබුනටි දෙකක් සහ රම්පෙකොළ කෑල්ලක් අරගෙන තිනවා. කරපිංචා ඉති 3ක් අරගෙන තිනවා. ඉතින් මම මේකට කරපිංචා ගොඩක් දානවා. ඒකට රසයි. ඊට පස්සේ තව කුරුඳු පොතු මේ වගේ කෑල්ලකුත් ඕනි වෙනවා. මේ ප්‍රමාණයෙන් ගන්න. වෙනද වගේ මොණි කරන හැමදේම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තිනවා. එතනින් ඕගොල්ලෝ ඒවා ගන්න. ඉතින් අපේ පරිප්පු එක හදාගන්න අපිට කැලමිරිස් තේ හැඳි එකක් ඕනි වෙනවා. ලුණු ඕගලංගේ රසාණුව ගන්න. මේ තියෙන අමු 3-5 කුඩු තේ හැඳි දෙකක්. තව අපිට කහ කුඩු තේ හැඳි කාලකුත් ඕනි වෙනවා. මේ තියෙන මිරිස් කුඩු තේ හැඳි භාගයක්. අපිට තෙල් ටිකක් ඕනි වෙනවා. මම පාවිච්චි කරන්නේ පොල් තෙල්. ඕගලන්ට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන මිටිකිරි සහ දියකිරි 1 මිලිලීටර 250 බැකින් අරගෙන තියෙනවා. මුලින්ම මම හොදලා පිරිසිදු කරගත්ත පරිප්පු එකට කහ කුඩු තේ හැඳි කාලා එකතු කරගන්නවා. දැන් මම ඒකටම 3-5 කුඩු තේ හැඳි දෙකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරගන්නේ මිරිස් කුඩු. මම ලුණු තේ හැඳි 1යි කාලක් වගේ වෙන්න එකතු කරගන්නවා. ලුණු ඕගලගේ රසාණු එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට අපේ දියකිරි ටික දාගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට මෙතනදී දියකිරි වෙනකොට වතුර පාවිච්චි කරන්න පුළුවන්. ඒ දියකිරෙන් හදාගත්තාම රසයි. ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර අපේ පරිප්පු එක දියකිරෙන් පෙඟෙන්න තියන්න ඕනේ. ඉතින් අපේ පරිප්පු එක පෙඟෙන අතරේ අපි අපේ ඊගා වැඩේ පටන් ගමු. මුලින්ම වල භාජනය ලිපේ තියාගෙන ඒක රත් වෙද්දී තෙල් දාගන්න. මම මෙතනදී තෙල් මේස්තරේ 3ක් වගේ වෙන එකතු කරන්නේ. මම පාවිච්චි කරන්නේ පොල් තෙල්. ඉතින් මේ වගේ තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අපි ඒකට අපේ කරපිංචා ටික මුලින්ම එකතු කරගන්න ඕනේ. ඉතින් ඔයාලේ කරපිංචා වල නැට්ටත් එකතු කරගන්න. ඒ වගේම මේකේ ලිපේ ගින්දර මධ්‍යම මට්ටමේ තියාගන්න තමතක කරන්න එපා. අපි අපේ කරපිංචා සේරම මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක ටිකක් වෙලා අපි ඒක බැද ගන්න ඕනේ. ඉතින් කරපිංචා ටික විනාඩියක් පමණ මේ විදිහට ලාවට බැදීගෙන ඉද්දී අපි ඒකට එකතු කරගන්නවා අපේ කුරුඳු කැබැල්ල සහ කරාබුනේටි දෙක. දැම්මම මේ එකතු කරන්නේ තලාගත්ත සුදු ලුණු, කපාගත්ත බී ලුණු ගෙඩි භාගයක් සහ කොච්චි කරල් දෙක. ඉතින් ඔයගලන්ට මෙතනදී කොච්චි වෙනකොට අමිරිස් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ ටිකක් වෙලා කලවම් කරමින් බැද ගන්න ඕනි. දැම්මම මේකට එකතු කරගන්නවා කැලිමිරිස් තේ හැඳි එකක්. මේ වෙලාවේදී ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. මධ්‍යම මට්ටමේම තියාගන්න. ඉතින් අපේ ලූණු මේ වගේ පාටර හැරුණාට පස්සේ අපි එකතු කරගන්න ඕනේ ඒකට අපේ පරිප්පු ටික. ඉතින් මම මේ විදිහට අපේ පරිප්පු ටික මේකට එකතු කරගන්නවා. දැන් මම අපේ පරිප්පු එක උඩයට මාරු වෙන විදිහට හොඳින් හැඳි ගා ගන්නවා. මොකද මේකේ අපිට ටෙම්පරාදුවත් එක්ක පරිප්පු එක හොඳටම මිශ්‍ර වෙන්න ඕනි. ඉතින් ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මේකට දියගිරි එකතු කරගත්තේ ඉඳ වතුර ගොඩක් එකතු කරන්නේ නැහැ. පරිප්පු තැම්බෙන්න ඕනි කරන වතුර ප්‍රමාණය විතරක් අපි එකතු කරගන්නවා. ඉතින් ඒක සමහර විට ඕනි නැති වෙන්නත් පුළුවන්. ඒක බලලා එකතු කරගන්න. මේ විදිහට පරිප්පු එක හොඳින් තෙත හිඳුනට පස්සේ අපි ලිපේ ගින්දර අඩු මට්ටමට හරවගෙන අපේ මිටිකිරි ටික එකතු කරගන්නවා. ඉතින් මිටිකිරි එකතු කරාට පස්සේ නිතරම හැඳි ගන්න ඕනි හොද්ද නැත්නම් කැටි ගැහෙන්න බලන උතුරනකම් මේක හැඳි ගා ගන්න ඕගොල්ලෝ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් පල්ලයක් තියෙනවද පාර subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ රසවත් videos ඉස්සරහටත් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හොද්ද උතුරගෙන එන වෙලාවෙදී මම මේකට රම්පේ ටික එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේ වෙලාවෙදී රම්පේ එකතු කරන්න රම්පේ කලින් එකතු කරන්න එපා. ඉතින් ඔයාලා රම්පෙත් එකතු කරගත්තට පස්සේ තව විනාඩියක් පමණ මේක අඩු ගින්දරේම හැඳි ගාමින් උයා ගන්න. ඉතින් මේ තියෙන අපි හදාගත්ත පරිප්පු එක ඉතින් මේක ඔයගලන්ට පාන් කන්න, ඉඳියාප්ප කන්න, බත් කන්න වගේ හොඳටම ගැලපෙනවා. මේ විදිහට හදාගත්තාම පරිප්පු එක හරිම රසයි. ඉතින් ඔයගොල්ලෝත් හදලා කාලා බලන්න.
ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලා හම්බෙන්න මම ටේස්ටි කිචන් YouTube channel එකෙන් එන්න. එතකන් පරිස්සමින් ඉන්න.